සර්වපක්ෂීය ආණ්ඩුව දැන් සම්බන්ධයෙන් දැන් සාකච්ඡා වුණා දැන් මේනකොට ඒ පිළිබඳ යම් සිද්ධියක සැක සංකාමත් වීමක් පවතිනවා මොකද හිතන්නේ දැන් මේක ඇත්තම සිද්ධ වෙන්නේ නැහැ සර්වපක්ෂික ආණ්ඩුවක් ගැන අපිට එන්නයි කියලා සාකච්ඡා කරා ඒ පිළිබඳ කිසිම වැඩපිළිවෙලක් තවම කතා වෙලා නැහැ ඒ නිසා ඒක දැනට තියෙන එක නිකන් අයාලේ යනවා තවම එහෙම ඉදිරියක් පේන්නේ නැහැ. ඒ පිළිබඳව ගැඹුරු සාකච්ඡාවකට යොමු වෙලා නැහැ. තවම. ඒ කියන්නේ ජනාධිපතිවරයා පසුගියදා කරපු රාජාසන කතාවේදී කිව්වා මේ ආංශික අධීක්ෂණ කාර්ක සභා පිටවීම ඒ වහරහා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම. ඒ කියන්නේ මේ දේවල් සිද්ධ වෙන එකක් නැහැ වගේ තත්ත්වයක් තියෙනවා. නැහැ. එතුමාගේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අග්‍රගණ්‍යයි. ඒක ඉතාමත්ම වැදගත් වෙන්නේ එතුමා ඉන්න පිලේ ඉඳලා කරපු එකයි. අපේ පිලේ හිටලා කරා නම් ඒක වෙනම කතාවක්. මොකද අපේ පිලේ මතවාදයේ තමයි එතුමා ඒකට විරුද්ධ මතවාදී පිලක ඉඳගෙන ප්‍රකාශ කරේ. නමුත් ඒක ඊට වඩා වැදගත් වෙන්නේ ඊට වඩා බැරෑරුම් වෙන්නේ ඒක ක්‍රියාත්මක කිරීම. දැන් එතුමා හරි වැඩ පිළිවෙලක් එහෙමනම් දෙන්න ඕනේ ඒක ක්‍රියාත්මක කරන යන්නේ කොහොමද කියලා සාකච්ඡා පටන් අරගන්න. නෑ කවුරුවක්වත් විරුද්ධ වෙන්නේ නෑ සර්වපාක්ෂික වැඩපිළිවෙලකට. එතකොට ඒක ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවකද කියන එක ද්විතීයික කරුණක්. ඒ ආණ්ඩුවකට යනවා නම් ඒකත් කොහොමද ඒක කරන්නේ මොකද්ද ඒ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ කොයි විදිහට වැඩ කරන්නේ කියන එක ඒ වගේ බැරෑනුන් සාකච්ඡාවක් තියෙන්න ඕනේ. එහෙම නැතුව නිකන් ආණ්ඩුවක් කියුවාම සර්වපාක්ෂික වැඩපිළිවෙලක් කිව්වට ඒක තේරුමක් නැහැ. ඒ කියන්නේ නම විතරයි මේක කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඇමති ධූර බෙදා ගැනීමක් ඒ වගේ දෙයක් කියලා දැන් මේ විපක්ෂ ඡන්දයන් චෝදනා කරනවා. ඇත්තටම එහෙම දෙයක්ද මේ වෙන්න යන්නේ? මේ කිසිම දෙයක් ගැන තවම පැහැදිලි තත්වයක් නැහැ. ඒ කියන්නේ ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කියලා තිබුණා බදාදා වෙනකොට මේවා දේශපාලන පක්ෂ වලට ලබා දෙනවා කියලා ඒ පිළිබඳ වැඩපිළිවෙල. ඒ කියන්නේ තාම වැඩපිළිවෙල ලබා දෙන්නේ නැහැ. ලබා දීමක් තවම කරලා නැහැ. ඒ කියන්නේ ඔබතුමා විශ්වාස කරනවද එතුමට වැඩපිළිවෙලක් තියෙනවා කියලා? එතුමාට වැඩපිළිවෙලක් හදන්න පුළුවන් කෙනෙක් ඒක කොච්චර හොඳින් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන එක වෙනම කතාවක්. නමුත් හොඳ වැඩපිළිවෙලක් කතා කරන්නට පුළුවන් පුද්ගලයෙක්. දැන් ජූලි 9 අගෝස්තු 9 වෙනකොට අරගලයක් ඇවිල්ලා රනිලුත් ගෝ හෝම් කියන තත්ත්වයට තමයි තිබුණේ කියලා කියනවා. දැන් ඒවට අරගලේ හිටපු ගෝල්පේස් අරගල කළුම් පවා ගෙදර ගිහිල්ලා ඇත්තට මොකද උනේ අරගලේ අන්තිමට අරගලේ වෙච්ච දේ මොකද උනේ? ඒ අරගලය කියන එක උතන ගෝල්පේස් එක නෙවෙයි අරගලේ තියෙනවා රටේ. අරගලේ නැති වෙලා නැහැ. අරගලේ සංකේතාත්මක සිද්ධාස්ථානය තමයි ගෝල් ෆේස් එක කියන එක. එතකොට එතන තමයි මේ අරගලේ නළු නිළියෝ හිටියේ. නමුත් අරගලේ කියන්නේ මිනිස්සුන්ගේ මේ සාගින්න දරුවල්ගේ කිරිපිටි නැතිකම, ලෙඩ්ඩුන්ට බෙහෙත් නැතිකම, ප්‍රවාහනය නැතිකම, යුම් පියුම් කරගන්න බැරිකම මේ සියලු සමාජ ව්‍යසනයක් අද රටේ තිබෙනවා. ඒක පොඩ්ඩක් යට යනවා, නැවත මතුවෙනවා. ඉතින් ඒක ඒ අරගලය දිගටම යනවා. ඒක ඇවිල්ලා උද්දීපනය කරපු පිරිසක් එතනින් ඒ ස්ථානයෙන් ඉවත් වුණා කියලා අරගලේ නවතින්නේ නැහැ. ඒක රට පුරා දිවෙන අරගලයක්. ඒ කියන්නේ ගෝල් පේස් එකේදී නළු නිළියෝ කණ්ඩායමක්ද හිටියේ? නෑ, මං කියන්නේ නළු නිළියෝ කියන්නේ ඒක ප්‍රකාශනයට පත් කරපු කට්ටිය තමයි එතන හිටියේ. එතකොට නමුත් අරගලේ තියෙනවා. ඒ වගේම මේ මර්ධනය ක්‍රියාත්මක වෙනවා කියලා මේ අරගල කරුව චෝදනා කරන මේ රජයට ඔව් පැහැදිලිවම අපි පැහැදිලිවම කිව්වා මම මගේ කන්නාදී දකින්නේ නැති මගේ කතාව පෙන්නුව හැමෝම මම දිගටම කතා කරේ මර්ධනය පිළිබඳව. ඒ මර්ධනය කරන්න එපා. ප්‍රචණ්ඩ ක්‍රියා කරපු කට්ටිය ගැන නීතිමය ක්‍රියා කරන්න. නමුත් අනිත් අවිහිංසාවාදී අරගලයක් කිරීමට හැම කෙනෙකුටම අයිතිය තියෙනවා. අපිත් ඒ අරගල කළා තියෙනවා. ඒ නිසා ඒක මානව අයිතියක්. ඒ මානව අයිතියට එරෙහිව ක්‍රියා කිරීම වැරදි කියන එක අපි කිව්වා. දැන් මේ විදිලිපේදාරච්චි මහතාගේ සහෝදරය මේනෝට අත්අඩංගුවට අරන් තියෙනවා පසුගිය මැයි 9 ඇති වූ සිද්ධි සම්බන්ධයෙන්. දැන් ඒ කියන්නේ දේශපාලන කණ්ඩායම වලටත් මේ මර්ධනය ගෙනෙන්න හදන්නේ කියන්න බෑ. සමහරලාට මේක පාවිච්චි කරලා දේශපාලන මේ පළිගැනීම් සිදු කරන්න පුළුවන් මේ වගේ තත්ත්වයක් ඇති. හැබැයි ඒ ඔක්කොම ඒවැයින් මේ ප්‍රශ්නෙට විසඳුමක් හම්බ වෙන්නේ නැහැ. එවැනි බියවැද්දීන් වලින් මර්ධනයෙන් කිසි දවසක මේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒවා වැඩි වෙනවා මිස. ඉදිරියේදී දේශපාලන පක්ෂ පව තහනම් කරන්න ඉඩ තියෙනවද මේව තත්ත්වයට? ඔව්, ඉතින් ඒවා ඕන කෙනෙක් තහනම් කරොත් ඒ තහනමට විරුද්ධවත් නැගී සිටීමට හැකියාව ලැබෙනවා. ඔව්, එහෙමයි සිද්ධ වෙන්නේ. ඒක මේනෝට චීන නැවක් සම්බන්ධයෙන් මේනෝට දැඩි කතා බහක් ඇතිලා තියෙනවා ලෝක දේශපාලන තත්ත්වය තුළ. මේක ඇත්තටම මේ චීන නැව සම්බන්ධයෙන් මීට වඩා ක්‍රියාත්මක වෙන්න තිබ්බද ශ්‍රී ලංකා රජයේ? ඒ චීන නැව පරිශන නැවක් නම්
ඒක පැමිණීම ගැන ඊතර ප්‍රශ්නයක් නැහැ. ඒක යුදමය නැවක් නම් තමයි ඒක වැරද්ද තිබෙන්නේ. ඉතින් එකපාරට චීනෙන් ආවයි කියලා තවත් කලාපේ රටවල් විරුද්ධ වීම තුළ ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න බෑ. මොකද මට දැන් තියෙන ආරංචි හැටියට නම් ඒගොල්ලන්ට කියලා තියෙනවා ඒගොල්ලන්ට ටිකක් ප්‍රමාද කරන්නයි කියලා. ඒ අනුවම නැවේ වේගය අඩු කරලා තිබෙනවා. නමුත් ලංකාවට තවමත් ලංකාව දෙසට එමින් තමයි තිබෙන්නේ. දැන් අපිට පේන්නේ නම් ඔබතුමාලගේ දේශපාලන සටන්කාමීත්වය පොඩ්ඩක් মানে අඩියක් පස්සර තියලා වගේ ඔබතුමා. අඩියක් පස්සර තියන්නේ අඩි දෙකක් ඉස්සරහට තියන්නනේ. මේ චීන නැව නිසා යම් කිසි දියක ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා සහ චීන ශ්‍රී ලංකා සම්බන්ධතාව වලට ලොකු ගැටලුවක් ඇති වෙයි ඉතිරියේදී. ඒකෙදි ඇත්තටම රජය මම දන්නේ නැහැ ඒක මොන තරම් තත්ත්වයක තිබෙනවද කියලා ඒක රජය ඒ තිබෙන තත්ත්වය අනුව සලකා බලා ක්‍රියා කරන්නට ඕනේ. දැන් ඒ වගේම අපිට අරතරතුරු මේ වාර්තා කරලා තිබුණා මාධ්‍යෙම මේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙනත් රටක් බලා නැවත අපි ගමන් කරන්න සූදානම් වෙනවා කියලා. මේ එතුමාට ලංකාවට එන්න නොහැකියාවක්ද තියෙන මොකද්ද මේ ඔබතුමාලා කොහොමද මේක දන්නේ? මේ ජනාධිපතිවරයාම කිව්වන්නේ ඔහුට ලංකාවට එන්න තවම පසුබිමක් නැහැ උන්ට ආරක්ෂාවක් නැහැ කියලා කිව්වා. ඒ අනුව තමයි ඔහු තායිලන්තයට යන්නේ. ඊට පස්සේ කතාව තියෙන ඔහු ඩුබායි වලට ගමන් කරනවා කියලා. ඒ කියන්නේ නන්නත්තාර පුද්ගලයෙක් බවට අද පත් වෙලා තිබෙනවා. ඔහු කරපු ඒ වැරදි දේශපාලන නිසා. මොනවාද එතුමගේ අතින් සිදුවෙච්ච වැරදි කිව්වේ? ඒක එකක් නෙවෙයිනේ මුළු මහත් සමාජෙම විනාශය කරා ගෙනිච්චනේ. ලංකාවේ කවදාකවත් නැති වුණු ආර්ථික මේ ව්‍යසනේ සම්පූර්ණ ඒකේ වග උත්තරකරු වෙන්නේ ඔහු සහ ඔහුගේ ආණ්ඩුව. ඔව් දැන් මේ මොහු මේ හිටපු ජනාධිපතිවරයා දැන් රටෙන් රටට මාරු වෙමින් යනවා. ඔහුට මේ දේ සිද්ධ වුණේ ඇමරිකන් පුරවැසිභාවය අහිමි කරගෙන මේ රටට ආපු නිසාද මේ ඇත්තටම වෙලා තියෙන්නේ? ඇමරිකන් පුරවැසිභාවය නැති කරගෙන එයා බලාපොරොත්තු වෙන ලංකාවේ ජනාධිපතිකමනේ ඊටත් වඩා ඉහළ තනතුරක්නේ. ඒක ගැනීම සඳහා තමයි ඔහු ඒක නැති කරගත්තේ. නමුත් ජනාධිපතිකම ගත්ත අරගෙන ඔහු නැති කරගත්ත සියලුම දේවල්. ඒ කියන්නේ ඔහු දැන් තැනක් නැති රටක් නැති පුරවැසියෙක් බවට පත් වෙලා. නන්නත්තාර පුද්ගලෙක් බවට පත් වෙලා තියෙනවා. කවුද? ගෝඨාභය. ඒ තත්ත්‍ය අතිකලේ ඔබතුමාලද ඒක? නෑ මේ රටේ ජනතාව. උණුසුම් පුවත් දෙසරින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න, අමතක කරන්න එපා.